උණුසුම් පුවත් එසැනින් ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අගනගරයේ පිහිටි රජයේ එක්තරා කාර්යාලයකි. එම කාර්යාලයේ සේවය කරන විවාහක මහතෙකු පුරුද්දක් වශයෙන් සිය නිවසින් රැගෙන එන දිවා ආහාරය ගැනීමට යන්නේ සිය කාර්යාලය අසල තිබෙන මහල් 6කින් සමන්විත රජයේ කාර්යාලයක ඉහළම මහලේ පිහිටි ආපනශාලාව වෙතයි. මෙම කාර්යාලය අවට තිබෙන කාර්යාලවල සේවය කරන බොහෝ දෙනෙකුත් නිවසින් රැගෙන එන දිවා ආහාරය ගැනීමට මෙම ස්ථානයට පැමිණිතේ. මේ සැම මෙම කැන්ටිම වෙතම පැමිණෙන්නේ එය හරිම සුන්දර ස්ථානයක් බැවිනි. කැන්ටිමට පැමිණි පසු කොළඹ නගරයෙන් භාගයක්ම මනාව දිස්වේ. හමන සුළඟද ගතට සිසිලකි. අපේ කතානායකයා හෙයින් මනමාලයක් බව කාර්යාලයේ බොහෝ දෙනෙක් දැන සිටියා. දිවා ආහාරය ගැනීමට වෙනත් කාර්යාලයක සේවය කරන කාන්තා නිලධාරියන් කිහිප දෙනෙක්ද පැමිණෙන්නේ ඉහළ මාලයේ පිහිටි මෙම කැන්ටිම වෙතයි. අපේ කතානායකයා මේ නිලධාරිනියත් අතර සිටි ඇහැට කනට පෙනෙන එක් නිලධාරිනියක් සමග ඇසුරට වැටුණා. කාලයක් යත්ම එම ඇසුර අනියම් සම්බන්ධතාවයකට හැරුණා. දැන් දෙදෙනා දිවා ආහාරය ගන්නේ එකටයි, යන්නේ එන්නේත් එකටමයි. මේ අනිසි සම්බන්ධය කාර්යාලයේ සෑහෙන පිරිසකටද දැනගන්නට ලැබුණා. ඒ බව අපේ කතානායකයාගේ බිරිඳගේද කන වැටුණා. ඇයද කාර්යාලයක ලිපිකාරිණියකි. දිවා ආහාර වේලාවට ඇයද කැන්ටිම පිහිටි කාර්යාලය අසල රැඳී සිටියේ මේ හොරය අල්ලා ගැනීමේ අපේක්ෂාවෙනි. ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමග උකුළු මුකුළු පාමින් කැන්ටිම වෙත පියනගනු ඇය දුටුවාය. යක්ෂා වේශයෙන් මෙන් සිය සැමියා සහ කාන්තාව වෙත එකවර කඩාපැන්න ඇය එම කාන්තාවට තම අත තිබූ කුඩයෙන් එලව එලවා පහර දෙන්නට වූයේ දෙනෝ දහසක් බලා සිටියදීය. සැමියාට කර කියාගත හැකි කිසිවක් නොවිය. කුඩේ රැගෙන ඔහු වෙත පැමිණි බිරිඳ, මගේ සාරියක් නේද තමුසේ අර ගෑණිට තෑගි කරලා තියෙන්නේ, ඒකත් ඇඳගෙන තමයි අද ඇවිත් තියෙන්නේ. ලැජ්ජාවෙන් මිරිකී ගිය ඔහු තම කාර්යාලයේ ගේට්ටුවෙන් ඇතුළු වූයේ සිය බිරිඳගෙන් බේරීම පිණිසයි. මෙවැනි ගොසිප් දිනපතා දැනගැනීමට දැන්මම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.